රත්තුපුරින් වාර්තාාව වූ පළමු COVID-19 වෛරසය ආසාධිත රෝගයා ලෙස මෙනෙක් ව්‍යාපාරිකයා මීට පෙර හඳුනාගෙන තිබුණා. පසුව ඔහුගේ බිරිඳට සහ දියණියටද වෛරසය ආසාදනය වී තිබූ අතර ඔහුගේ මව සහ පුත්‍රයා නිරෝධායනය සඳහා යොමු කළා. පසුව ඔවුන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී තිබුණා. ඔවුන් පවසා තිබුණේ වෛරසය ආසාදනය වීමට පෙර රත්නපුර මුදුව ප්‍රදේශයේ මෙන්ම පැල්මඩුල්ල වලව්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ඇසුරු කළ බවයි. ඒ අනුව ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ඔවුන් ඇසුරු කළ එම පිරිස නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත්තා. ඒ අනුව එම ගම්මානවල පදිංචි 64 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත පසුගිය 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ යොමු කෙරුණා. එහිදී ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර මෙම පිරිසට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුවයේ රාත්‍රියේ ඔවුන් නැවත තමන්ගේ නිවෙස් කරා පැමිණියා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 5 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම 5 දෙනාම එකම පවුලේ සාමාජිකයින්. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට රෝගීන් ගණන 199 දක්වා ඉහළ ගියා. ඔවුන් අතුරින් 54 දෙනෙකු සුවය ලබා පිටව ගිය අතර 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. COVID-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 136 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මෙ අතර තවත් සැක සහිත රෝගීන් 165 දෙනෙකු මෙරට රෝහල් කිහිපයක වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බවයි වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළේ. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 86 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. තවත් 27 දෙනෙකු මුලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 17ක්. හඳුනාගත් රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම රෝගීන් ගණන දැක්වුණේ 45ක් ලෙසයි. පුත්තලමෙන් 34 දෙනෙකුත්, කළුතරින් රෝගීන් 27 දෙනෙකුත්, ගම්පහෙන් රෝගීන් 22 දෙනෙකුත් හඳුනාගත්තා. මහනුවර යාපනයේ රත්නපුර සහ කුරුණෑකල ඇතුළු දිස්ත්‍රික්ක 10කින් සෙසු රෝගීන් හඳුනාගත් අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් 37 දෙනෙකු හඳුනාගත්තා. හඳුනාගත් රෝගීන් අතරින් 3 දෙනෙක් විදේශිකයන්. මේ අතර COVID-19 වෛරසයට සාර්ථකව මුහුණ දීමට හැකි කරුණු 12ක් ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය වෙත බාර දී තිබෙනවා. මෙහි ඇතුළත් එක් වැදගත් යෝජනාවක් වනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව යමින් කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය වඩාත් ඉහළ දැමීමයි. එමෙන්ම මෙම වසංගතයේ ඉදිරි හැසිරීම පිළිබඳව විද්‍යාත්මක දත්ත මත පදනම් වෙමින් නිවැරදි පුරුව කතනයන් ලබාගෙන එසේ ඇතිවිය හැකි විවිධ වූ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හොඳ පෙරසූදානමක් ඇති කළ ගත යුතු බවත් අපි යෝජනා කරනවා. නිෂ්පාදිත දිනයේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක.